ආයුබෝවන් අද අප්‍රේල් මාසේ 20 වෙනි සඳුදා www.helanews.lk වෙබ අඩවියෙහි රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය සාගර සම්පත් ජයසිංහ විසින් මුලින්ම සිරස්තල ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද වාර්තාවේ අවදානම් දිස්ත්‍රික්ක සඳහා ඇඳුරු නීතිය දීර්ඝ කෙරේ පොලිස් නීතියට බාධා කළ රංජන් ටැප පාස්කු ප්‍රහාරයේ සහන සැලසීමට දුන් මුදලුත් පිල්ලෙ ගහලා මෙතෙක් ලෝ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද වාර්තා වුණා ඒ රෝගීන් 24ක් ලෙස ඔවුන් සියලු දෙනා IDH රෝහල වෙත ඇතුළත් කළ බව සෞඛ්‍ය බලධාරීන් අද ප්‍රකාශ කළා කොළඹ ගම්පහ කළුතර සහ පුත්තනම දිස්ත්‍රික් වලට රජය විසින් ඇඳුරු නීතිය දීර්ඝ කරනු ලැබුවා ඒ අනුව දැන් පවතින ඇඳුරු නීතිය ලිහිල්වන්නේ 27 වන සඳුදා උදෑසන 5ටයි මීට පෙර මෙම දිස්ත්‍රික්යන්හි ඇඳුරු නීතිය 22 වනදා උදෑසන 5ට ඉවත් කිරීමට නියමිතව තිබුණා පොලිසිය රාජකාරියට බාධා කළ රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ 2ක ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා එතෙක් ඔහුගේ පුද්ගලික අපයක් මත හෝ නිදහස් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අද දැනුම් දුන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා මන්ත්‍රී නිල නිවස අසලදී පොලිස් අත්අඩංගුවට පත් වුණා පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා අන්තර්ජාතික මුස්ලිම් ලීගයේ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් කෝටි 90ක මුදලට සිදු වූ කුමක්දයි අද ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන් ප්‍රශ්න කළා හිටපු ජනාධිපතිවරයා මෙම බෝම්බ ප්‍රහාරයට ඍජුව සම්බන්ධයයි පසුගිය දිනවල දේශපාලඥයින්ද මත පල කළා තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාව අත්අඩංගුවට ගැනීමටයි ජනාධිපති මෛත්‍රීපාල ක්‍රියා කළේ මෙතෙක් ලෝ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව හා මරණ අද ඇමරිකාවෙන් වාර්තා වුණා ඇමරිකාව මේ වන විට කොරෝනා රෝගයෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා අදට නියමිත www.helanews.lk වෙබ අඩවියෙහි රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත් වෙනවා යලිත් හෙට රාත්‍රියේ හමු වෙන තුරු ඔබට සුවදායි රාත්‍රියක්